ருமேனியாவை ஒட்டோ மெக்கானிக் வெல்டர் ஃபேக்டரி வர்க்கர் அபர்தோ ஜனச்சாய விதேஷ ரெக்கியா கடவத்து மாத்தர ஹொரண மமத் மாரிக்காய்க்கு எஸ் எம் மாரிக்கா அங்கு தாசிய சமகி ஜனசந்தானிய கொழும்பு டிஸ்ட்ரிக்ட் අපි බලාපොරොත්තු වෙන්නේ ලබන මාසේ 14 මේ රට අලුත් පැත්තකට හරවන්න මේ රට ජීවත් වෙන ජනතාවගේ ජීවිත ඉහළට ඔසවන්න ඉතා හොඳ පාර්ලිමේන්තුවක් හදා ගන්න අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව පළවෙනි වතාවට මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් පසුගිය ජනාධිපතිවරණ වෙලාවේ කතරේ ගහලා යෝධ බලයක් පළවෙනි වතාවට ඔයාලගේ පන්තිය අපේ පන්තියේ පොදු මහ ජනතාවගේ දුක කඳුල හඳුනන අපේ මිනිස්සේ ජනාධිපති පුටුවේ වාඩි කළා ඒ වෙනුවෙන් ප්‍රථමයෙන්ම අපේ ගෞරව ප්‍රනාමක ස්තුතිය ඔයාලට පුද කරනවා ඒක පොඩි පොඩි ජයග්‍රහණයක් නෙමෙයි ඉතිහාසයේ හැමදාම බලය එක්ක රජාගෙන් රජාට ගියා එහෙම නැත්නම් පෘතුගීසින්ගෙන් ලන්දේසින්ට ඉංග්‍රීසින්ට ගියා මැදමුලන වලව්වෙන් හොරගොල්ල වලව්වට ගියා බලය උඩින් 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 උංගෙ අතින් උංගෙ අතට ගියා ලංකා ඉතිහාසයේ කවදාකවත් මේ බලය පොදු මහ ජනතාවගේ අතට ආවේ නැහැ ඔයාලගේ අතට අපේ අතට මේ බලය කවදාකවත් ආවේ නැහැ. පළවෙනි වතාවට තමයි මේ හිම බලයක් ඇවිල්ලා තියෙන්නේ. පළවෙනි වතාවට ඇවිල්ලා තියෙන්නේ. ඊගාවට හදන්නේ හොඳ පාර්ලිමේන්තුවක් හදන්න. මේ රටේ 48න් පස්සේ මම හිතන්නේ මේ රටේ ජනතාව ආණ්ඩුවක් හැදුවේ නැහැ. හැදුවද ආණ්ඩුවක්? ආණ්ඩුවක් හදනවා කියලා හිතාගෙන කතරේ ගහනවා. ආණ්ඩුවක් හැදුවේ නැහැ. 48 ඉඳලා අවුරුදු 76ක් අපේ අම්මගේ තාත්තගේ අතේ කරගෙට හැදෙනකන් කතිර ගහලා අපේක්ෂා කළ ආණ්ඩුවක් හදන්න අපි ආණ්ඩුවක් හැදුවේ නැහැ එක්කෝ අපි පවුලක් හැදුවා එහෙම නැත්නම් අපි හවුලක් හැදුවා අවුරුදු 76ක් ওই කෙංගෙඩිය තමයි අපි කළේ දැන් රාජපක්ෂ මහත්තයගේ ආණ්ඩුවක් හැදුවද අපි රාජපක්ෂ මහත්තයගේ ආණ්ඩුවක් හැදුවේ නැහැ රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙනවා එයාගේ මල්ලි බැසිල් මුදල් ඇමති වෙනවා එයාගේ ඊගාව මල්ලි ගෝඨාභය ආරක්ෂක ලේකම් වෙනවා එයාගේ අයියා චමල් කුචිකර්මාන්ත ඇමති වෙනවා එයාගේ ලොකු පුතා ක්‍රීඩා ඇමති වෙනවා නාමල් එයාගේ මධ්‍යම පුතා ජනාධිපති කාර්ය මණ්ඩලයේ ප්‍රධානිය වෙනවා එයාගේ අයියාගේ පුතා ශසීන්ද්‍ර රාජපක්ෂ ඌවේ මහ ඇමති වෙනවා එයාගේ නෝන සිරිණියේකේ අධිපති වෙනවා නෝනගේ මල්ලි ගුවන් සමාගමේ සභාපති වෙනවා ලොකු පුතාගේ නැන්දම්ම බියට්‍රාද ලිවෙරා ගුවන් සමාගමේ අධ්‍යක්ෂක වෙනවා ලොකු පුතාගේ නැන්දම්මා ලොකු පුතාගේ මාමණ්ඩි තිලක් වීරසිංහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති වෙනවා මහින්ද මහත්තයාගේ පුංචම්මගේ පුතා උදයංග වීරතුංග රුසියාවේ තානාපති වෙනවා මහින්ද මහත්තයාගේ ඊගා පුංචම්මගේ පුතා ජාලි ඇමරිකාවේ තානාපති වෙනවා නංගිගේ පුතා මාතර සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වෙනවා තා ගොඩක් තියෙනවා හත්තිලව්වේ අපි කතරේ ගැහුවේ ආණ්ඩුවක් හදන්න කතරේ ගැහුවේ ආණ්ඩුවක් හදන්න මහින්ද මහත්තයා හැදුවේ පවුලක් අපි ආණ්ඩුව හැදුවේ නැහැ ඒ වගේම තමයි රනිල් වික්‍රමසිංහ ගියපාර චන්දෙන් කතරේ ගෙහෙවේ රනිල් වික්‍රමසිංහට හැඳි ගෑවිලාම ගෙදර යා. රුමේනියාවේ ඔටෝ මෙකැනික් වෙල්ඩර් ෆැක්ටරි වර්කර් අබර්තෝ ජනචය විදේශ රැකියා කඩවත මාතර හොරණ. මමත් මරික්කායික. එස් එම් මරික්කා අංක 16 සමගි ජනසන්ධානය කොළඹ දිස්ත්‍රික්කය. මහ බැංකුවක් ඇදුවා සහරාන්ට ගහන්න ඉඩ දුන්නා. ඒ විතරක් නෙමෙයි එම්සීසී කිවිසුම් ගහලා ඇමරිකාවේ කොලනියක් කරන්න කටයුතු කළා රනිල් ගෙදර යන්න කියලා කතර ගැහුවා නිදාගෙන උදේ පාන්දර අවදි වෙලා බලනකොට මෙන්න මේක ජනාධිපති මම පුදුම රටක් මේක එලවන්න ගැහුවේ මේක ජනාධිපති රනිල් ජනාධිපතිතුමා හැදුවට ආණ්ඩුවා රනිල් ජනාධිපති වුණා
සාගලගත්ත ජනාධිපති උපදේශක, අකිලගත්ත ජනාධිපති උපදේශක, රුවන් විජේවර්ධනගත්ත ජනාධිපති උපදේශක, සමන් රත්නප්‍රියගත්ත ජනාධිපති උපදේශක, රෝසි සේනානායකගත්ත ජනාධිපති උපදේශක, මනුෂගත්ත ජනාධිපති උපදේශක, හරින්ගත්ත ජනාධිපති උපදේශක 95ක් තියෙනවා අහන් ඉන්න පුළුවන්. 95යි. කතරේ ගැහුවා ආණ්ඩුවක් හදන්න. මහින්ද මහත්තයා පවුලක් හැදුවා. රනිල් වික්‍රමසිංහ හවුලක් හැදුවා. උන්ට යාන වාහන දෙන්න ඕන, නිල නිවාස දෙන්න ඕන, තෙල් ගහලා දෙන්න ඕන, පතරංග ගෙවල් දෙන්න ඕන, විදුලිය දෙන්න ඕන. ඔය වීරවංශකේ ගෙදර විතරක් ලයිට් බිල 121,000යි. ඕක අම්මපා තොට ළඟ තොරණ ගෙනෙලා කෑලි තුනකට කඩලා කාමර තුනක ගහලා ලයිට් දාලා එළි වෙනකන් ගෑනිත් එක්ක බැලුවක් දන්නේ නැත්තම් හත්තිලා ඔච්චර ලයිට් බිල. ගෙදර වතුර බිල 50,000යි 60,000යි. කොහොමද වීරවංශකේ නෝනගේ නෑම? අන්න නානවන නෑ. අම්මා බල්ලා අපි හම්බ කළාට වැඩක් නෑ. ඔයාලා මහන්සි වෙනවා. දළු කඩනවා, කුඹුර කොටනවා, කුරුඳු තලනවා, මුහුදට යනවා, හම්බ කරනවා, ආණ්ඩුවට ගොඩ ගහනවා. එයාල එක පැත්තකින් පවුල් හදනවා, අනිත් පැත්තෙන් හවුල් හදනවා. අන්න පවුලක් නැති, හවුලක් නැති වසර 76කට පස්සේ ආණ්ඩුවක් හදනවා. පළවෙනි වතාවට ජනතාවාදී ආණ්ඩුවක්, ඔබේ ආණ්ඩුවක්, අපේ ආණ්ඩුවක්, රටේ ආණ්ඩුවක් හැදෙනවා. පළවෙනි වතාවට හැදෙන්නේ. හන්දිවල නම් කිරිබත් කන්න එපා, අම්ම පල්ල ගෙදර නම් කිරිබත් නොකා ඉන්න එපා. පළවෙනි වතාවට ඔයාලගේ ආණ්ඩුවක් හැදෙන්නේ, අපේ ආණ්ඩුවක් හැදෙන්නේ. අනුර කුමාර සහෝදරයා චන්දෙට කලින් කිව්වා, ඔබ ගහන කතරෙන් ගෙදර යන්නේ නාමල්, රනිල්, සජිත් විතරක් නෙමෙයි, රොත්ත බුරුත්ත 70 ඔක්කොම පැදුරු කොට්ට අකුලගෙන යනවා කිව්වා. දැන් 60ක් චන්දිල්ලන්නේ නැහැ. ගැහුවේ කතර එක, ගෙදර ගියා 60. බලන්නකො කතරේක තියෙන වටිනකම. තව 60ක් යන ඊපාර ගහ, ඊගාපාර ගහනවද නැද්ද? ගහනවා, අම්මා පල්ල ගහනවා. ගැහුවේ කතර එකයි, ගෙදර ගියා 60යි. එකපාර කියන්න බලන්න ලස්සනට. මේ පාර ඉතුරු ටිකක් යනවා, ඉතුරු ටිකක් යනවා. ඕන්නම් 8ක් විතර එයි නේද? ඕන්නම් 8ක් විතර එයි. දැන් ගාල්ල දිස්ත්‍රික්කේ ගත්තොත් ගිය පාර ප්‍රතිපලයට අනුවත් අපිට 6ක් විතර තියෙනවා. ඉතින් 7ක් 8ක් ගන්නව අම්මපල 9ම එවන්න එපා. ඔකේ පාළුවේ අපිට තනියෙන් ඉන්න බෑ. එකෙක් දෙකෙක් අද්දවන්න ඕන. ඉතින් ආයේ මේ තමයි යාලගේ අවසන් දේශපාලන කරන වෙලාව.